සුබ දවසක් ඔයාලා හැමෝටම වෙනද වගේම ඔන්න ගොඩක් ආදරෙන් අදත් එකතු කරගන්නවා මගේ චැනල් එකට. අද මං ඔයාට අරගෙන ආවේ පොල්ලාප රෙසිපි එකක්. ඉතින් හරිම රසයි. ඔන්න ඉක්මනට ඔයාට හදාගන්න පුළුවන්. උදේට රැට වගේම පොඩ්ඩන්ට ලන්ච් බොක්ස් එකට උනත් රෙඩි කරලා දෙන්න පුළුවන්. ඉතින් වැඩි වෙලා ගන්න නැහැ. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. හාල් මිශරින් කප් එකක ප්‍රමාණයක් තමයි මම මේ විදිහට පෙඟෙන්න දාලා තිබ්බේ. පැය 3ක් විතර වගේ පෙඟෙන්න තිබ්බම ප්‍රමාණවත්. ඊළඟට හාල් ටික වතුර පෙරලා අරගෙන බ්ලෙන්ඩර් කප් එකට දාගමු. ඒකටම සීනි මිස ඇඳි එකක් සහ යිස්ට් ඇඳි භාගයක් දාගන්න ඕනේ. මේ ගාගත්ත පොල් මිශරින් කප් එකක් මම අරගත්තා. දැන් හාල් ගත්ත කෝප්පෙන්ම මැනලා වතුර මිශරින් කප් 4/3ක් එකතු කරගන්න ඕනේ. මම මෙතනදී එකතු කරගන්නේ මද රසණි උණු වතුර. ඇඟිල්ල දාන්න පුළුවන් ප්‍රමාණයට රසණි තියෙන වතුර තමයි අරගන්නේ. ඊළඟට අපි මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන කෑලි නැති වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මිශ්‍රණය තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ මිශ්‍රණය වෙන භාජනයකට මාරු කරගන්න. බ්ලෙන්ඩර් කප් එකටත් වතුර චුට්ටක් වගේ දාලා අරගෙන මම ඒකත් මේකට එකතු කරගන්නවා. ඊළඟට රොලන් ග්‍රෑම් 100ක් එකතු කරලා හොඳින් මේක අනා ගන්න ඕනේ. ඊළඟට විනාඩි 10ක් වගේ වහලා තියලා තියමු පිටි ටික පෙඟෙන්න ඕන හින්දා. මේ හරියටම විනාඩි 10කින්. දැන් තමයි මේකට ලුණු එකතු කරගන්න ඕන. මම තව වතුර මිලි ලීටර 60ක් වගේ එකතු කරගත්ත මිශ්‍රණය පොඩ්ඩක් උකු වැඩි වගේ හින්දා. ඉතින් ඔයා මෙන්න මේ පදමට මිශ්‍රණය හදාගන්න ඕන වතුර එකතු කරලා. ඊට පස්සේ ආ පෑන් එකට තෙල් ටිකක් බ්‍රෂ් කරගන්න. බැටර් එකෙන් හැන්දක් වගේ අරගෙන මෙන්න මේ විදියට පෑන් එකට දාගන්න. ඊට පස්සේ වේනෙන් වහලා අඩු ගින්දරේ අපි මේක තඹ ගන්න ඕන. ඉතින් අපි මේක දෙපැත්තම දාන්න නැති හින්දා ටිකක් ගින්දර අඩුවෙන් වැඩි වෙලාවක් ලිපේ තියාගන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ ටික හදාගන්නේ. කැමති නම් ඔයාට පුළුවන් මේ විදිහට බිත්තර එකතු කරලා හදාගන්න. ඉතින් මේ විදිහට බිත්තරයක් එකතු කරගත්තම ලුණු චුට්ටක්, ගම්මිරිස් චුට්ටක් වගේ හැගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ලුණු අම්මිරිස් ටිකක් කපලා එකතු කරගන්න. ඒත් නැත්නම් කැරට් ලීක්ස් උනත් එකතු කරලා ගන්න පුළුවන්. කොහොම හදුවත් රසයි. ඒක ඔයාට කැමති විදිහකට කරගන්න. ඉතින් මේ ආප් එක හදාගත්තම කිරිම කිරි රසයි. බඩ පිරෙන්න කන්න ගන්න පුළුවන් ඔයාට හරිම රසවත් කෑමක්. බත් වෙනුවට ඔයාට ඔයාගේ ගෙදර අය වෙනුවෙන් ඔන හරිම ලේසියෙන් හදලා දෙන්න පුළුවන්. වැඩි වෙලා යන්නෙත් නෑ. රෙසිපි කාඩ් ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එනන් ආයම දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන එතකන් වීඩියෝ එක බලවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.